2019 ලෝකුස්ලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම 6 වෙනි තැන ගත්ත නිසා ඉස්සරහා ලෝකුස්ලානයට ශ්‍රී ලංකාව මේ සැලසුමේ යන්න තීරණය කරයිද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් වෙයිද මේ ප්‍රශ්නේ මේ දවස්වල ක්‍රීඩාලෝලීන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් ලෝකුස්ලානය අවසන් වෙන්නත් කලින්ම අපේ ජාතික පුවත්පත් වාර්තා කළ පුවතක් උනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අදාළ තනතුරෙන් ඉවත් කරන සූදානමක් තියෙනවා කියන එක ලෝකුස්ලාන තරගාවලියට කලිනුත් චන්දික පුහුණුකාර ධූරයෙන් ඉවත් කරන කතා බහක් ගියත් ලෝකුස්ලානය කට මුල තියාගෙන ඒ වගේ දෙයක් වුණේ නැතත් හතුරුගේ බලතල අඩු කිරීමක් වුණා. ඒ වෙනකම් තේරීම් කමිටු නිලධාරියෙක් විදියට කණ්ඩායමේ තේරීම් වලට සම්බන්ධ කෙනෙක් විදියට හිටපු හතුරු ලෝකුස්ලානයට යන්නේ තේරීම් සම්බන්ධව තිබුණු බලය නැතුව. ලෝකුස්ලාන සැලසුම් කොහොම වෙතත් ක්‍රීඩකයන් කීප දෙනෙක්ගේ දක්ෂතා එක්ක ලබාගත් තරඟ ජයග්‍රහණ තුනක් එක්ක තරගාවලියේ අවසානයේ ශ්‍රී ලංකාවට ආපු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරු සිංහගෙන් මාධ්‍ය ඇහුවේ මේ පරාජයක සමුගන්න තීරණය කරලාද තියෙන්නේ කියලා. ඒකට උත්තර දීපු හතුරු කිව්වේ පරාජයට හැමදෙනාම වග කියන්න ඕන කියලා. ඒ වගේම තමන්ට ලැබෙන ප්‍රතිලාභවල තරමට තමන්ට හැකි පමණට තමන්ගේ වගකීම ඉටු කළා කියලා හතුරු කියනවා. ඒ වගේම ගිවිසුම්ගත කාලය ඉවර වෙනකම් සමුගන්න අදහසක් නැහැ කියලා තමයි හතුරු සිංහ කියන්නේ. මට තවත් මාස 16ක් තියෙනවා. මගේ ගිවිසුම අවසන් වෙනකම් මම තනතුරේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා. සිද්ධ වුණු දේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම වගකීම බාරගත යුතුයි. අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. අපි ඒ ගැන හිතන්න ඕන. මේන් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට යන්න ඕන. මා හිතන විදියට මම මගේ උපරිමය කළා. ඔහොම තමයි හතුරු සිංහ ඉස්සරහා ගැන කියන්නේ. හතුරු නොගියත් ඊට වැඩිය බලකල් තියෙන කෙනෙක් ගෙනත් දාලා හතුරුගේ තට්ටු කපන යෝජනාවක් ගැනත් පසුගිය දවස්වල කතා වුණා. ක්‍රිකට් ලොක්කු තීරණයක් ගනි හතුරු මිතුරු කරගෙන ඉතුරු කරගන්නවද හතුරු කරගෙන අයින් කරනවද කියන එක ගැන. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.